සංගරත්නය අවසරයි. ලංකාවාසී සිංහලයිනි, අද ඉතාමත්ම රටේ තිබෙන දරුණු ප්‍රශ්නය උදෙසා අතිගෞරවනී අතුලේ පූජ්‍ය රතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ආධ්‍යාත්මික අධිෂ්ඨාන පූජාවක් සිද්ධ කරන්නට යෙදනා උතුම් දළදා හාමුදුරුව අභියසදි. ඒ මන්දයත් අප්‍රේල් මසේ 21 වැනි දින පාස්කු දවසේ සිදුවන ඒ ඉස්ලාම් ත්‍රස්තවාදය අප රට අනුතරකට භාජනය කරමින් සිද්ධ කරන්නට යෙදුන භයානක ත්‍රස්තවාදී උවදුර. ඒ උවදුර දැන් ලංකාවාසී ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙන බව අපි කවුරුත් මේ වෙලාවේ දන්නවා. එනිසා මේ වෙලාවේදී ආධ්‍යාත්මික පූජාවක් විදිහට රතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ වෙලාවේ ඒ අධිෂ්ඨාන පූජාව සිද්ධ කරන්නට මාරාන්තික උපවාසයක් සඳහා උන්වහන්සේ දළදා හාමුදුරුවන් වහන්සේ අභියස දැන් මේ සත්‍යග්‍රහව ආරම්භ කරලා තිබෙනවා. මාරාන්තික උපවාසය ආරම්භ කරලා තිබෙනවා. මේක ඉතාමත් අහිංසාවාදී උපවාසයක්. ඒ මන්දයත් රාජ්‍ය පාලකයන්ට, රටේ පාලකයන්ට අභියෝගාත්මක ඉල්ලීමක් සිද්ධ කරන්නට යෙදුණා. ඉස්ලාම් ත්‍රස්තවාදයේ උදෙසා වක්‍රවත් ඍජුවත් උදව් උපකාර කරන්නට යෙදුණ රාජ්‍ය බලය අතට පාවිච්චි කර ගනිමින් රාජ්‍ය දේශපාලනය මේ වෙලාවේ ක්‍රියාත්මක කර ඇති බව බුද්ධ්‍යාංශ තොරතුරු අනුව ලෝකවාසී සියලු දෙනාම දන්නා කාරණයක්. ඒ රාජ්‍ය දේශපාලන ත්‍රස්තවාදයේ උදෙසා උඩගිඩි දෙන රිෂාඩ් බදූද්දීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මැතිතුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රිෂාඩ් බද් අසාඩ් සාලි යන මේ අය වහම අත්අඩංගුට අරගෙන මේ අයගේ තනතුරු වලින් පහ කරන්න කියන ඉල්ලීම අභියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණා. නමුත් රටේ නායකයින් මේවට ඇහුම්කන් දීපු නැති බවක් පෙනී යනවා. එනිසා උන්වහන්සේ තීරණය කළා මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීමේ උදාර කර්තව්‍ය උදෙසා ආධ්‍යාත්මික එවගේම ආත්ම පූජාවක් සිද්ධ කරන්නට ඕනයි කියලා. ඒක දළදා හාමුදුරන් වහන්සේ ළඟට ගිහිලා සපත කරමින්, දළදා හාමුදුරන් වහන්සේ ළඟට ගිහිලා මල් පූජා කරමින්, උන්වහන්සේ ඉදිරි අධිෂ්ඨානයක් ඇති කරගෙන ඉතාමත් ගෞරවනීය ලෙස දළදා හාමුදුරුව අභියසට ඇවිල්ලා මේ උතුම් අධිෂ්ඨාන ආත්ම පූජාව සිද්ධ කරන්නට මාරාන්තික උපවාසය සඳහා උන්වහන්සේ වාඩි වෙන්නට යෙදුණා. දැන් මේ වෙලාවේ අපි සිංහලයන් වෙනුවෙන්, බෞද්ධයන් වෙනුවෙන් අපි ඒකරාශී වීම ඇර වෙන කළ යුතු දෙයක් නැහැ. රාජ්‍ය දේශපාලනයට, රටේ පාලකයන්ට මේවා දිගෙන් දිගටම කියා සිටියා. වර්ෂ ගණනාවක් සංවිධානවල නායක ස්වාමින් වහන්සේලා, ඒ වගේම බුද්ධිමතුන්, ඒ වගේම ආරක්ෂක කටයුතු අංශ මේ කටයුත්ත අනිවාර්යෙන් නිර්මාණය වෙන මේ ත්‍රස්තවාදී තුල රට අනතුරකට භාජනය වෙන බව අනන්ත අප්‍රමාණව කියා සිටියා. නමුත් මේ වෙනකමුත් මේ පාස්කි ඉරිදා වෙච්ච සිද්ධියවත් අරමුණක් බවට පත් කරගන්නේ නැතිව අද රාජ්‍ය නායකයෝ ඇහුම් කන් දෙන්නේ නැහැ. එනිසා රිෂාඩ් බදූද්දීන් අසාස් සාලි, හිස්බුල්ලා මේ යන අය තනතුරෙන් වහාම ඉවත් කරලා මේ රටේ ස්වෛරී භාවය, ඒ වගේම මේ රටේ ඉන්න අසරණ වෙච්ච මුස්ලිම් ප්‍රජාව, හින්දු ප්‍රජාව, කිතුණු ප්‍රජාව ආරක්ෂා කරගෙන රට ඉතා හොඳ තත්ත්වයකට ගේන්නට, රට සුරක්ෂිත කරන්නට මේ කරන එල්ලීමට ඇහුම්කන් දීලා සියලුම ජනතාව, ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේලා සංවිධාන වලින් බැහැර වෙලා, ඒ වගේම යම් යම් ආයතන වලින් බැහැර වෙලා රටේ ජනතාව, ඒ වගේම ස්වාමින් වහන්සේලා දළදා මහන්සේ අභියසට හෙට උදේ 9:00 ඒකරාශි වෙන්න, වඩින්න කියලා ආරාධනා කරනවා. අපි එකතු වෙලා අහිංසාවාදී ආධ්‍යාත්මික පූජාව සිද්ධ කරමු, ආධ්‍යාත්මික ජීවිත කැපකිරීම මේ අවස්ථාවේ සිද්ධ කරමු කියන ආයාචනය ඉල්ලීම කෞරවෙන් යුතව මතක් කර සිටිමින් හැම දෙනාටම සහභාගි වෙන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.